මැතිවරණ පරාජයකට පසුව පසුබෑමකට පසුව පාර්ලිමේන්තු මැතිවරණයේ ඒ තීරණාත්මක අවස්ථාව එළඹෙන කාලවකවානුවේ මේ තිබේ. නොවැම්බර් මාසයේ මැතිවරණයකට මුහුණ දෙන්න තිබේ. ඒක මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බලය අපි විශ්වාස කරනවා අප වෙත ලබා දීම වඩාත්ම සුදුසුම තීරණයයි. මොකද එතෙහි රට ගොඩනගන, රට ශක්තිමත් කරන ඒ චින්තනය, දර්ශනය, වැඩපිළිවෙල ඒ ක්‍රියාත්මක කරන්නට පුළුවන් නිපුණතාවයේ කුසලතාවයේ තිබෙන කණ්ඩායමින් අපි ඉන්නේ. විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා රටක් හැටියට යන ගමනේ අපි රැකියා උත්පාදනයට මුල්තැන දෙන්න ඕන. රැකී ආරක්ෂා බිහි කරන්නට මේ රැකියා උත්පාදනය වීම තුල, මේ රැකී ආරක්ෂා බිහිවීම තුල රටේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. රැකියා බිහි වෙනවා කියන්නේ ආදායම් මාර්ග බිහි. ආදායම් මාර්ග බිහි වෙනකොට බොහෝ දෙනෙකුගේ අතට මුදල් ලැබෙනවා. බොහෝ දෙනෙකුගේ අතට මුදල් ලැබෙනකොට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය අපනයි. මේ සකල විද ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය වෙලා ඉදිරියට යනවා. ආර්ථිකයේ ගොඩනැගීම සඳහා අපි මේ ක්‍රියාවලියට නායකත්ව ලබනවා. නියත වශයෙන්ම මේ රැකියා උත්පාදනය තුළ තරුණ අසහනය අවබෝධයි. අලුතෙන් ව්‍යවසායකයෝ බිහි වෙනකොට, අලුතෙන් ව්‍යාපාරිකයෝ බිහි වෙනකොට, අලුතෙන්ම නිෂ්පාදන භාණ්ඩ සහ සේවා සැපයුම් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වීම තුළ ආර්ථිකය වර්ධනය වෙනවා. ආර්ථික වර්ධනය වීම තුළ නිෂ්පාදනය වැඩි වෙනකොට උද්දමනය අඩු වෙනවා. ජනතා අසහනය අඩු වෙනවා. පීඩනකාරී බලවේග අවම තාරුණ්‍ය ශක්තිමත් වෙනවා. මෙවන් ආර්ථික ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම වේගවත් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. මොකද හේතුව මතක තියාගන්න. 2028 ඉඳලා අපිට ණය ගෙවන්න සිද්ධ වෙනවා. IMF එක අපිට කිව්වා 2033 ණය ගැනීම ආරම්භ කරන ප්‍රමාණවත් කියලා. නමුත් තිබුණු රජයේ සහ ජනාධිපතිවරයා කිව්වා නෑ, අපි 2028 ඉඳලම ගෙවන්න. එහෙම කිවිසුමකට අපි ගිහිල්ලද IMF එක කියනවා 2033 ඉඳලා ගෙවන්න ආරම්භ කරන්න කියලා. රටක් හැටියට රටේ ලක්ෂ 220 නියෝජනය කරන්නේ, රටේ ජනාධිපතිවරයා එවකට ආණ්ඩුවක් කියනවා නෑ 2033 අපි 2028 ඉඳලම ගෙවන්න. හැබැයි 2028 ඉඳලම ගෙවන්නම් කියලා
රජයේ අනුගමනය කරන ආර්ථිකයේ කුඩා කරන ප්‍රතිපත්තිය. ආර්ථික වර්ධන වේගය අඩු කරන ප්‍රතිපත්තිය. මොකක් දෙකින් සිද්ධද? කර්මාන්තශාලා කඩන්නට. ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුව. අපේ රටේ ආර්ථික වර්ධනයේ ප්‍රධානතම සාධකය. 50%ක දායකත්වයක් ලබා දෙනවා. 140%කට වැඩි ප්‍රමාණයකට ආදායම් මාර්ග ලබා දෙනවා. ඒ කර්මාන්ත පද්ධතිය කඩන්නට. 260,000කට වැඩි තියෙනවා. වැසුණු ව්‍යාපාර කඩාවැටුණු ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර අපි මේවා ගොඩනගන්නට අපි මේවා ශක්තිමත් කරන්නට බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් විපක්ෂ නායක කාර්යාලයට ගෙන්නලා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිත ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව යුරෝපා හවුලේ තානාපතිවරයා මේ හැමෝම හමු කරලා මේ රටේ ලක්ෂ ගණනක් ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන්ගේ පීඩනය එයාගේ දුක පෙන්වලා දීලා එයාට එයාගේ ප්‍රාර්ථන ගැටලුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබා ගැනීමේ ක්‍රියාවලියට එදා විපක්ෂයක් හැටියට අපි නායකත්ව දුන්නා ශාතිය. එනම් අද දවසේ මේ මහමැතිවරණ ක්‍රියාවලිය තුළ මේ කැස්බෑවේ ජනතාවට රටේ ජනතාවට අපි ලබා දෙන ඒ වැදගත්ම බලාපොරොත්තුව තමයි කවුරු මේ රට පාලනය කරා රට ගොඩ ගන්නට නම් රට ගොඩින්නට නම් ජනතාව ගොඩින්නට නම් මේ රටේ ආර්ථිකයේ වර්ධනය වෙන්නට සීග්‍රින් වර්ධනය වෙන්නට ඒක එක පාර්ශ්වයක් කරයි කියලා අපිට බලන් ඉන්නට බෑ අපි හැමෝම අපේ දක්ෂතාවය නිපුණතාවය හැකියාව කැපවීම අදිෂ්ඨානය එකට එකතු කරගෙන අපි කොහොම හරි මේ රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයකට ලක් කරන්නට අලුතෙන් රැකී ආරක්ෂා බිහි කරන්නට උද්දමනය අඩු කරන්නට රටක් හැටියට අපි ගොඩනගන්නට මෙන්න මේකයි අපේ ගමන මෙන්න මේක අපේ වැඩ පිළිවිද. මෙන්න මේක අපේ දර්ශනය. හැම වෙලාවකදීම රටට මුල්තැන ලබා දෙන්න. රටේ ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරගන්න. ප්‍රගතිශීලී රාජ්‍ය පාලනයකට අපි යොමු වෙනවා. ඒ රාජ්‍ය පාලනය තුළ ආර්ථිකයේ ශක්තිමත් කරලා ආර්ථිකයේ තුල තිබෙන ඒ ආර්ථික ක්‍රියාවලියන් කවජව සම්පන්න කරලා ආර්ථික වර්ධන වේගය ශීඝ්‍ර ලෙස ක්‍රියාත්මක කිරීමේ ඒ වැඩ පිළිවෙලකට අපි වහවහ යොමු මොකද වැඩි කාලයක් නැහැ තව අවුරුදු 4යි තියෙන්නේ. ණය ගිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. දැන් බහුගිය කාලේ ඒ වගේම ඉදිරියට තියෙන වසර කිහිපය තුළ අපිට තියෙනවා ණය ගිරීමේ විරාමය. ඒ විරාමය අපිට ලබා දීලා තිබෙන්නේ IMF කිවිසුමහල. ඒ ඇති කරගත්ත විවිධ අවබෝධතාවයන් හැබැයි මතක තියාගන්න 2028 වෙනකොට මේ විරාමය අවසන්
මේ විරාමය අවසන් වෙනකොට අපේ රට තුල ප්‍රමාණවත් විදේශ විනිම සංචිත දෙන්නට ඕන. වාර්ෂිකව ගෙවිය යුතු ණය ටික දෙව. එතනට අපි යන්නට පුළුවන් එකම වැඩ පිළිවෙල තමයි ආර්ථික වර්ධනය. රස්සා බෙහි කිරීම. ඍජු විදේශ ආයෝජන අපේ රටට ගෙනෙන වැඩ පිළිවෙල ශක්තිමත් කිරීම. අපරණයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත වැඩසටහන. අපරණයන ප්‍රවර්ධනය කරන ඩිජිටල් ආර්ථිකයකට යොමු වීම. එනිසා මතක තබා ගන්න. අපේ රටේ තරුණ පරම්පරාවට අපේ අලුත් පරම්පරාවට බිහි වෙන්නේ ඉන්න මතු පරම්පරාවට අපි මේ පීඩණය ලබා දෙන්න ඕනේ. ඒ පීඩණයෙන් අලුත් පරම්පරාව ගලවා ගන්නට ඕන. එසේනම් අපසිද්ධ වෙන රට ගොඩනැගෙන රට ශක්තිමත් කරන අලුත් ගමනකට මුල පුරන්නට වාද බේද වලින් තොරව රටේ ඉදිරි ගමනට රටේ ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ ගමනට නායකත්ව ලබා දෙන්නට පුළුවන් එකම බලවේගය සමගී ජන බලවේගයයි සමගී ජන සංකල්පය. එනිසාම යෝජනා කරන දරු සංවිධායකතුමාගේ නායකත්වය චන්දපොල මධ්‍යස්ථාන 123 ඒ 123 තුළ තිබෙන ගම් නගරයක 770 වහාම ක්‍රියාත්මක වන පරිදි නායක නායිකාවන් ටික පත් කරගන්න. ඒ හැම නායකයෙකුටම හැම නායිකාවකට එක ඒකකයකින් 10 දෙනාගෙන් එකතු කරගන්න. වැඩිහිටි තරුණ ජප සම්පන්න වෘත්තිය වේදී එහෙම කොටස රාජ්‍ය සේවය ඒ ගුණ කිරීමත් එක්ක අපි විශ්වාස කරනවා මේ කැස්පර් වාසනේ අලුත් ගමනකට මුල පුරන්න මෙවර අපිත් එක්ක නොසිටි සියලු දෙනාම එකතු කරගන්නට සටහනකට අපි යොමු වෙනවා. දැන් අපිට විරුද්ධව ඡන්දය එක එක ලාංඡන වලට ලබා දුන්නු කට්ටිය සම්පූර්ණයෙන්ම අනාතයි. ඒ අයට අපි ගමනකුත් නැහැ. වැඩ පිළිවෙලකුත් නැහැ. අපි කල යුත්තේ ඒ අයට දෝෂාරෝපණය කරන එක නෙවෙයි. අපිත් එක්ක නොසිටි සියලුම දෙනා එකට එකතු කර ගැනීම තුළ මහමැතිවරණයේදී හොඳ තරගයක් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී සටනක් තුළින් ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක්